ඔබගේ ආධ්‍යාත්මික ගමන දේව වචනයේ දිව්‍ය ප්‍රඥාවෙන් ආලෝකමත් කිරීමට උත්සාහ කරන අපගේ නාලිකාව වෙත සාදරයෙන් පිළිගනිමු. මෙම අභියෝගාත්මක කාලවලදී ජීවිතයේ පරීක්ෂාවන් සහ පීඩාවන් නිසා අහිමි වීම, ප්‍රතික්ෂේප වීම තුළින් ගමන් කිරීමට නිරන්තරයෙන් සිදුවෙනවා. කෙසේ වෙතත් සුද්ධ ලියවිල්ලේ ආලෝකය තුළින් ඔබට බලාපොරොත්තුව, ශක්තිය සහ අරමුණ පිළිබඳව නව හැඟීමක් සොයාගන්න ඔබට පුළුවන්. සෑම උදෑසනකම සහ රාත්‍රියේදී අපි ඔබේ ඇදහිල්ල පොහොසත් කිරීමට සහ ඔබේ ආත්මය ශක්තිමත් කිරීමට ඉලක්ක කරගත් සුද්ධ බයිබලයේ උසස් පණිවිඩ සහ ගැඹුරු එළිදරව් බෙදාගන්න අප හා එක්වෙන්න. ඉතින් දෙවියන් වහන්සේගේ සදාකාලික ප්‍රේමය සහ මඟ පෙන්වීම තුළ සැනසීම සොයාගනිමි. අපි එක්කව මෙම මාවතේ ගමන් කරමු. සුබම සුබ රාත්‍රිය කියලා ජේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසේත් මම ඔබට ආශිරි ගිනෙන අතර වාසය යහපත් සුන්දර දවසක් නිම කරන්නට දෙවියන් වහන්සේ මෙදුනා වූ අනර්ග කරුණාව නිසා අපි දෙවනාසේ ප්‍රශංසා කරනවා. හොඳ වෙනද වගේම අද දවසේත් උන්වහන්සේගේ වචනේ කාරණාවක් බලන්නට යනවා. ඊට පසු පියාශ්‍රා කාරණාව දෙස අපි ආශ්‍රා කරමු. රාත්‍රිය ඔබ සමග බෙදා ගන්නට යනවා හිතෝපදේශ පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදයේ සිට 22 වෙනි පදය දක්වා ලියවිල තුළ මෙලෙස සඳහන් කර තිබෙනවා. මාගේ පුත්‍රය මාගේ වචනවලට ඇහුම් කන්දී, මාගේ කීම්වලට නුඹේ කන නමාපන්න, ඒවා නුඹේ ඇස් ඉදිරියෙන් පහා නොවේවා, නුඹේ සිත තුළ ඒවා තබා ගනින්න, මක් නිසාද ඒවා සම්බවන්නන්ට ඒවා ජීවනයත් ඔවුන්ගේ සකල ශරීරයට සුවයක් වේ. ආමෙන්. හලලූයා. මේ ස්ථානයේ තුල ආත්මනාස ඔබට මට යම් කාරණාවක් නිදරව් කරනවා. දෙවියන් වහන්සේගේ වචනේ තිබෙන සත්‍යතාවයන් තුල මේ ස්ථානයේ උන්වහන්සේ ආමන්ත්‍රණ ඔබටයි මට මේ ස්ථානයේ මාගේ පුත්‍රය උන්වහන්සේ කියන මාගේ පුත්‍රය මාගේ වචන වලට ඇවුම් කන්දි. හලලූයා. දෙවියන් වහන්සේගේ වචන වලට අහුම් කන් දෙන්න කියන උන්වහන්සේ. ඒ වගේම මාගේ කීම් වලට නුඹේ කන නමා පන්න. උන්වහන්සේගේ වචනයට උන්වහන්සේ අපිට අහුම් කන් දෙන්න. උන්වහන්සේගේ වචන අපේ ආත්මය තුළ උන්වහන්සේගෙන ඇතුල් කරගන්න. හේතුව මේ ස්ථානේ පල්ලෙහාට කියනවා ඒවා නුඹේ ඇස් ඉදිරියෙන් පා නොවේවා. නුඹේ සිත තුළ ඒවා තබා ගන්න. ආමෙන්. හලලූයා. බොහෝ වෙලාට බොහෝ අයගේ වචන ඔවුන්ගේ සිත තුළ නැහැ. ඔවුන් වචන අහනවා, ඒ වචන අහලා ඔවුන් ඒක අමතක කරන ඔවුන් සාමාන්‍ය දෙයක් බවට පත් කරනවා. නමුත් ආත්මනස ඔබට මට කතා කරන්නේ උන්වහන්සේගේ වචනය ඔබගේ ආත්මය ඇතුලේ උන්වහන්සේගෙන තබා ගන්න. හේතුව මේ ස්ථානේ කියනවා ඒවා මක්නිසාද ඒවා සම්බවන්නන්ට ඒවා ජීවනයත් ඔවුන්ගේ සකල ශරීරයේ සුවයක් වේ. හලලූයා. ඒ වචනේ ඔබගේ ආත්මය ඇතුලේ තිබෙනවා නම් මේ ස්ථානිකන වේවා නුඹලාගේ සකල ශරීරයේ සුවය වේ. හලලූයා. දෙවියන් වහන්සේගේ වචනය සුවයක්ව තිබෙනවා, ඖෂධයක්ව තිබෙනවව ලියවිල්ලේ ඔබට මට කතා කරනවා. ඔබ දෙවියන් වහන්සේගේ වචනේ නැවතු පානුග්නාසේගේ දරුවෙක් ඔබ. එහෙනම් ඔබ දෙවියන් වහන්සේගේ වචනයට ඔබගේ ආත්මය ඔබ ඇතුල් කරන්න. ඔබ උන්වහන්සේගේ වචනේ විශ්වාස කරන්න. ඔබ ඒක තුල ඔබ ජීවත් වෙන්න. හේතුව දෙවියන් වහන්සේ මේ ලෝකය නිර්මාණය කරන උන්වහන්සේගේ වචනේ පාවිච්චි කරමින් උන්වහන්සේගේ වචනයට බලයක් තිබෙනවා. ඒකට දෙයක් නිර්මාණය කරන්න පුළුවන් හැකියාව තිබෙන බව ලියවිල්ල තුල ඔබට මට මතක් කර දෙනවා. එනිසා ඔබ රාත්‍රි උන්වහන්සේගේ වචනේ ඔබ අහුම් කන් දීලා ඔබගේ ආත්මය තුලේ වචන තියාගෙන ඒ අවශ්‍යතාවයන් එද්දී, ඒ අභියෝගය එද්දී ඔබේ වචනේ ඔබ ප්‍රකාශ කරද්දී ඒව ඔබගේ ජීවිතයට අස්වැන්නක් ලෙස දෙවියන් වහන්සේ ගෙනින්ට යනවා. ආමෙන්. හාලලූයා. බල්ල ගන්න එක සුවයක් ඔබගේ ප්‍රශ්නයට, වේදනාවට, ව්‍යවුල්කමට, රෝගයට එක සුවයක්ව තිබෙන ඔබ කතා කරද්දී දෙවියන් වහන්සේගේ වචනය ඒ වචනේ දේවල් නිර්මාණය කරනවා. හාලලූයා. ඔබ දන්න උපත්ති පොතේ 1 වෙනි පරිච්ඡේදයේ පල්ලෙහාට කතා උන්වහන්සේගේ මැවිල්ල උන්වහන්සේ කරපු ක්‍රමවේදය ගැන කතා කරනවා. උන්වහන්සේ වචනය කතා කරද්දී ඒව පැවැත්මට ආපු බව
ලියවෙල තුළ මතා කරමය වගේ උපත්යක විසි හයට එදදිකිනවා උන්වහසගේ සමානත්වෙල් ලෙස උන්වහන්සේ ඔබෝමාව හැදවා කියලා උන්වහසගේ සභාව සරූපය අද දවස උපච මට දීනවා සිං වච්චනය බලය ඒන මස්ථානය තුළ නැවත නැවතු වහන්සේ ඔබට මට කතාට උන්වහසගේ වච්චනයට දෙවල් නිර්මාණ කරන්න පුළුවන් ඔබගේ ආත්මේ තුළේ වචන තිබිය යුතුයි ප්‍රශ්න අභියෝගයේදි සාතන් විවිධදේ ඔබගේ ජීවිතයට ගෙනෙද්දී ඔබේ වචනද ප්‍රකාශ කරද්දී තත්ත්වයන් වෙනස් වෙන්න යන හාලෙලූයා එහෙනම් දේව වචනකින් ඖෂධයක් ඒක දිව්‍යමය ඖෂධයක් උන්වහන්සේගේ වචන ප්‍රකාශ කරද්දී ඔබගේ ජීවිතයේ තත්ත්වයන් ඔබගේ ජීවිතයේ වාතාවරණ වෙනස් වෙන බව ලේවිල තුල නැසෙ මතක කරගන්න. ඒකගෙන සකල ශරීරය සම්පූර්ණ ශරීරයට සුවයක්ව දෙවනසගේ වචනේ තිබුණා ආමෙන්. හල්ලෙලූයා ඔබ අල්ලගන්න. තදින් මේ වචන ඔබගේ ජීවිතයට මේවා ඔබගේ කරගන්න. ඕ රාබාෂේ කරුසේ මා මේ වචන තුල ඔබගේ ජීවිතය ගෙන යන්න. ඒ වගේම ගීතාවලිය පොතේ 107 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදයේ තුල කියනවා කසි හතේ විසිවනි පදය උන්වහන්සේ සොකී වචනය එවා ඔවුන් සුවකොට ඔවුන්ගේ විනාසවලින් මුදාහරින සේක ආමෙන් හාලෙන් ලූයා මේ ස්ථානය තුළත් උන්වහන්සේ උබ්බට මට නැවත මතක් උන්වහන්සේ සකිය වචනයවා උන්වහන්සේ ඔවුන් සුවකොට ඔවුන්ගේ විනාශවලින් මුදාහරසගේ එනම් ඔබව මව අද දවස ඔබගේ වාකාර වෙනස්කන් වහසේ එවන් වහසගේ වච්චනයයි ඔබ තදින් අල්ලගන්න ඔබ අද දවසේ ප්‍රශ්නයක් තුළ යනවද රෝගයක් වේදනාවක් තුළ ඔබ ගමන් කරනවද ඔවන් වහන්සගේ වච්චනයයි ඔබ මතට එවන්නේ හාලෙලූයා ඒ වච්චනයට සුව කිරීමේ හැකියාව තිබෙනවා ඒ වචන තත්ත්වයන් වෙනස් කිරීමේ හැකියාව තිබෙනවා ඔබ මේ අල්ලගන්න තදින් රකමන්තේර මමස්සේ රබ්බු ශමුස බ්‍රාදිකාරම ඔබ අල්ලගන්න මේක උන්වහන්සේ දේවල් වෙනස් කරන්න පුළුවන් උන්වහන්සේගේ වචනේ ජීවමානයි ඒක දෙමුවා කඩුවා හාලෙලූයා ඒකට පුළුවන් වාතර වෙනස් කරන්න තත්ත්වයන් වෙනස් කරන්න පුළුවන් බව ලියවිලි තුල ඔබට මට මතක් කරනවා එහෙනම් ඔබගේ ජීවිතය ඔබ අභියෝගෙද්දී ඔබ දෙවියන් වහන්සේ දෙස බලන කෙනෙක්ද උන්වහන්සේගේ වචනේ තුලද ඔබ ජීවත් වෙනකොට ඔබ මෙනෙහි කරන්නේ මේ රාත්‍රිය තුල දෙවනසේ හිතන්න යමක් ඔබට එකතු කරනවා හාලෙලූයා හිතන්න යමක් උන්වහන්සේගේ වචනේ ඔබගේ ආත්මය තුලද තිබෙන්නේ ඔබ සභාවට යන කෙනෙක්ද ඔබ දෙවියන් වහන්සේ හොයන කෙනෙක්ද බොහෝ අය සිටිනවා තව කෙනෙක්ගේ ආශ්‍රාවක් මත ඔබ ජීවිතයේ දුවන අය. උන් බලා සිටිනවා තව කෙනෙක් යාශ්‍රා කරද ඔබ ජීවිතයේ ප්‍රශ්නේ විසඳෙයි කියලා. උන් හිතනවා මේ දේවදාස යාශ්‍රා කරොත් මට උත්තරයක් ලැබෙයි. මේ පුද්ගලයා යාශ්‍රා කර මගේ ජීවිතේ පරිවර්තන ලැබෙයි කියලා උන් විශ්වාස කරනවා. උන් දෙවියන් වහන්සේ මත නෙවෙයි උන් විශ්වාසය තබලා තිබෙන්නේ. උන් ඒ පුද්ගලයා මත විශ්වාසය තබලා තියෙනවා. මම එකක් මේ රාත්‍රිය ඔබට කියනවා. ඔබ මනුෂ්‍යයා මත ඔබ විශ්වාසය තැබුවොත් ඔබගේ ප්‍රශ්නේ එතනම තියෙයි. ඔබට කවදවත් ඒකට විසඳුමක් නැහැ. ඔබ බොහෝ අය ඔබ මනුෂ්‍යව විශ්වාස කරන අය බවට පත් වෙලා තිබෙනවා. ඔවුන් යාශනා කරන ක්‍රමේ නිසා, ඔවුන් යාශනා කරන ශබ්දේ නිසා, බොහෝ අය ඔවුන් වටා සිටින නිසා ඔබ හිතනවා මේ පුද්ගලයාට දෙයක් වෙනස් කරන්න පුළුවන් කියලා. නෑ 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 නෑ. ඒ පුද්ගලයා කිසි දෙයක් වෙනස් කරන්න බෑ. ඔබගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් එකම කෙනා දෙවියන් වහන්සේ පමණයි. විස්ථානේ පෑදිනී උන්වහන්සේගේ වචන ඔබගේ ආත්මය තුළ ඔබ නිදාන කරගන්න. ඒක ඔබගේ ආත්මය ඇතුළ ඔබ ඇතුල් කරගන්න. ඔබගේ ප්‍රශ්නේදී වචනේ ඔබට මතක් කර දෙයි. ඔබගේ ප්‍රශ්නයට පිළිතුරු ඔබම නිර්මාණය කරන තැනට ඔබ එන්න ඕන. ඔබ දෙවෙනස්සේගේ දරුවේ උන්වහන්සේගේ ස්වභාවය ඔබට දී තිබෙනවා. ආමෙන්. හාලෙලූයා. මේ රාත්‍රිය ඔබේ කල්ල ගන්න. උන්වහන්සේගේ හැකියාව ඔබට දී තිබෙනවා. ඔබ දෙවෙනස්සේගේ වචනේ නිදාන කරගෙන ඔබ ඒක තුල ජීවත් වෙන කෙනෙක් බව ඔබ පත් වෙන්න. උන්වහන්සේ ඔබගේ ජීවිතය තුල සිටීමේ ඒ ශුද්ධ ආත්මවාස ඔබ සමග සිටීමෙන් ඔබගේ ජීවිතය වෙනස් කරන්නට උන්වහන්සේ බලවත්ව සිටිනවා. එහෙනම් ඔබ දෙවියන් වහන්සේ පමණක් විශ්වාස කරන කෙනෙක් බවට පත් වෙන්න. ඔබ දෙවියන්ගේ වචනය ඔබ ආත්මය තුට ඇතුල් කළා. ඒ වචනය තුල ඔබ ජීවිතය ගොඩ නගන කෙනෙක් බවට පත් වෙන්න. දේ වචනය තුල කතා කරනවා පර්වතයේ මත ගොඩ නගන නිවසයි වැලි මත ගොඩ නගන නිවසයි ගැන. ඔබ බොහෝ අය සිටින වැලි මතගේ නිවසවල් ගොඩ නගා. ඔබට පීඩාව ප්‍රශ්නේදී ඔබ වැටෙනවා. ඔබ දවසක් සන්තෝෂෙන්
දවසක් ඔබ දුකින් ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. ඔබගේ අදහිල්ල බැරිලා හේතුව ඔබ තුල වචනේ නැති නිසා, ඔබ තව කෙනෙක් විශ්වාස නිසා, ඔබගේ ආශ්‍රාව තුලින් ඔබ දුවන නිසා. නමුත් ඔබ පර්වතයේ මත එන් නිවස සදාගත් කෙනෙක් ලෙස ඔබගේ ජීවිතය ඔබ වෙනස් කරගත්තොත් දෙවියන්වහන්සේ පුදුම දේ ඔබගේ ජීවිතේ කරන්න. ඔබ වචනේ අතුල් කරගන්න. උන්වහන්සේගේ වචනයයි ඔබව සුව කරන්න වන්නේ. උන්වහන්සේගේ වචනය ඔබව නිදහස් කරන්න යන්නේ. අද දවසේ වචනේ ඔබට දී තිබෙනවා. ආමෙන්. හාලෙලූයා. වචන ඔබ තදින් අල්ලගන්න. තදින් අල්ලගෙන ඒක තුළ ඔබගේ ජීවිතේ ගොඩනගමින් ඔබ ඉදිරියට සයිහලට ගමන් කරන්න කියලා මම කියනවා ඔබට. උන්වහන්සේ ඔබව අත්හරින්නේ නැහැ. උන්වහන්සේ ඔබගේ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ ඔබගේ තාත්තා. ඔබ උන්වහන්සේ අත්හරින්නේ නැහැ. ආමෙන්. පියාණන් ඔබට ස්තුති කරන මේ වචනේ තුළ ඔබ අපිට දෙන්නා වූ ඒ රහස් නිසා, ඒ ගැඹුරු නිසා ස්වාමී වචනේ තුළ ජීවත් වෙන්න ඔබ අපිට කරුණාව දෙන්න දෙවියන් වහන්සේ. පියාණනි, මනුෂ්‍යය මත නෙවෙයි ඔබ වහන්සේගේ වචනේ මත විශ්වාසය තබාගෙන, ඒ වචනේ අපේ ආත්මය තුළ තබාගෙන අපි අභියෝග ප්‍රශ්නෙදී ඒවට විරුද්ධව කතා කරන්න පුළුවන් හැකියාව හැම කෙනෙක් මතම නිදහස් කරන්න කියලා ආශ්‍රා කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. ඒ වචන නිතර නිතර අහුම් කන්දියා ඒක ආත්මට ඇතුල් කළා, ඒක ස්වභාවයක් බව ඔබේ ජීවිතේ පත් කරගෙන ඒක තුල ජීවත් වෙන පුද්ගලයන් බවට පත් කරන්න කියලා මම යාඥා කරමි. රාත්‍රියේ තුල පියාණනි, මගේ දෙවියන් වහන්සේ මේ හඬ අසන හැම කෙනෙකුගේ ජීවිත වචනයෙන් ශක්තිමත් කරන්න, වචනයෙන් පුරවන්සෝනේ සැබෑ දෙවියන් වහන්සේ වන්දකින්ද පෞද්ගලිකව කෙනෙක් කෙනාට කරුණාව දෙන්න කියලා මේ රාත්‍රියේ මම යාඥා කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. හැලෙලූයා. හොඳම වේලද වගේම රෝගීන් උදෙසා ආශ්‍රා කරන්න යන ඔබ යම් කෙනෙක් රෝගීව සිටිනවද? මේ මොහොතේ වෛද්‍ය රෝගෝගේ බලහපොරොත්තු අතහැර ගන්න කියලා තියෙනවද? නමුත් මගේ දෙවියන් වහන්සේට පුළුවන් සියල්ල වෙනස් කරන්න. උන්වහන්සේගේ වචනේ ඔබින් ඔබව සුව කරන බව උන්වහන්සේ ප්‍රකාශ කර දෙනවා. උන්වහන්සේ පොරොන්දු දී තිබෙනවා. මේ රාත්‍රී උන්වහන්සේගේ වචනේ ඔබ මත නිදහස් වෙන්න යනවා. ඔබව සුව කරන පිණිස, ඔබව නිදහස් කරන පිණිස ඒ වචනේට හැකියාව තිබෙන බව ලීවිල තුල ඔබට මට මතක් කරනවා. ස්වාමිනී, යම් කෙනෙක් රෝගීව සිටනවද මේ වෙලාවේ? යම් කෙනෙක් වේදනාව සිටනවද? ජේසුස් වහන්සේගේ නාමයේ සුව නිදහස් කරනවා දෙවිපියන්. අතගසන්න අරබකන් තුල නමස්සේ ලග්නු ෂබ්‍රඩු ජමා රකුන් තුල නමස්සේ ලිබ්‍රකු ෂාටු රිකාල බරස ඇතල මන්තේර නම ලිකු ෂඩු ජබ්‍රඩි කරාතුලු මන්තේර නමස්සේ ලිරු ෂඩු ජබ්‍රඩි කරාතලම ලග්නු ෂඩු ජමා පියන බඩ සුති මෙලබෝස අතගසන නිසා ඔබගේ සුවේ නිදහස් වෙන නිසා සුති කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. හාලෙලූයා. එවග අපි ආශ්‍රා කරමු. අද දවසේත් මම පවුලු දෙස විශේෂ යාශ්‍රා කරන්න යනවා. බොහෝ අයගේ පවුල් වියවුල් වෙලා තිබෙනවා. ඔවුන් ස්වාමියා භාර්යාවල සෝන් නැතුවම වෙන් වෙන්ව තනි තනියෙන් ජීවත් වෙනවා. දෙවියන් වහන්සේ එක්කලා වූ පවුල විනාශ කරලා අද දවසේ ඔවුන් දුකින් තනි තනි ලෝකවල ජීවත් වෙනවා. ඒ නිසා දරුවෝ දුකින් වේදනාව සිටිනවා. ස්වාමිනී, මේ හැම කෙනෙම පවුල් මම ඔබ ඉදිරියේ තබනවා දෙවියන් වහන්සේ. පියාණනේ, ඒ සමාදානයේ ආත්මය හැම කෙනෙක් මතම නිදහස් කරන්න ස්වාමිනේ. ඒ සාතන් වියවුල් කර දෙන හැම වියවුල්කම ආත්මෙන් ජේසුගේ නාමයෙන් අනක් කරනවා. ඒ විවචන මෙසුදාත්නස්. වහන්සේ අතගසන්න. ඒ පවුල් නැවත නිවැරදි කරන්න කියලා ආශ්‍රා කරන ජේසුස් වහන්සේගේ නාමයෙන්. ලිකු ශමනන් තුර නමස්සේ ලාකු ශඩ බ්‍රකාලමය පියාණ වහන්සේ අතගසන්න. ඒ පවුල් නැවත නිවැරදි වෙනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. ඒව එක්සෙප්ට් වෙනවා ස්වාමිනේ. ඒ ආභ්‍යන්තරයේ තිබෙන උත්තුවල සුව වෙන ජේසුගේ නාමයෙන්. ඒ තිබෙන අවේ පැඳීම් අද දවසේ කැඩිලා තිබෙනවාද ජේසුගේ නාමයෙන්. ඒව නැවත එකතු වෙනවා ස්වාමි. ඔබගේ වචනයේ සියල්ල වෙනස් කර හැකි ස්වාමි. දැන් වහන්සේගේ මේ සෙනග මත ඒ ආත්මේ වැගිරෙන නිසා සුති සුදාත්මනස බොවල්සේ ඔවුන් සමග සිටින්නේ ඔවුන් ගොඩනගන නිසා මම නැවතත් ඔබට සුතිවන්ත වෙනවා පියාණනි. සුති මගේ දෙවි පියාණනි. හාලෙලූයා. හාලෙලූයා. ඒ වගේම මම ආශ්‍රා කරන්න යනවා බොහෝ අය සිටිනවා ඔබගේ අතීතයේ සිදු වුණු ප්‍රශ්න නිසා ඔබ විඳවමින් සිටින බොහෝ අය සිටිනවා. මේ රාජ්‍ය ආත්මන වාසේ මතක් කරන ජීවිත ඒ සිදු වුණියම් සිදුවීම් නිසා ඔබ ජීවිතේ කලකිරීමෙන් සිටිනවා ස්වාමිනී. ඒ හැම කෙනෙම ජීවිත මම ඔබ ඉදිරියේ තබනවා පියාණනි. ස්වන අනාගතයේ උන් බයයි උන්ගේ ජීවිතයේ සිදු වෙන දේ නිසා. උන් බොහෝ වෙලාවට තනිව උන් ජීවිතයේ සිටින උන් මිනිසෙන් ඈතවම සිටිනවා දෙවි පියාණනි. උන් තීරණ ගන්න බයයි. උන් දේවල් කරන්න බයයි. ඒ අතීතයේ සිදු වෙන දේ නිසා මගේ දෙවියන් වහන්සේ ඒ හැම පවුලක්ම හැම ජීවිතයක්ම මෙලබෝගේ හස්තේ මත තබනවා. ආත්මන වහන්සේ ඔබ වහන්සේ උඹ මෙහෙවන්න රාකමන් තේලා නමස්සේ සුදාත්න සුබ වහන්සේ කතා කරන්න ස්වාමී. ඒ අතීතයෙන් පිටතට උන් ගෙනල්ලා සොනේ අනාගතයේ තුල ජීවත් වෙන්න ඔබ වහන්සේගේ වචනය උන් මත නිදහස් කරන්න කියලා සොනේ. ඒ සාපේ බලකොටු ඒ සාපේ බැමි ජේසුගේ නාමෙන් කඩලා
දැන් එවන් නිවැරදි වෙනවා ජේසුස් වහන්සේ නාමයෙන් රාමා කාන්තුලමය එහෙම ආත්මයක් බෝවන්සේ අත්කසය සස්තිය අභ්‍යන්තරබ ගමන් කරනවා හයිල මතේල නමස්සේ රකු ෂඩුසම පියාන බඩ සුති කරමෙ වෙලා බෝවන්සේ අත්කසය නිසා ජීවිත වෙනස් කරන නිසා ජීවිත පරිවර්තන නිසා මම ඔබට සුතිවන්ත නාද විපියන් අද දවස නිසා සුති කරනවා ඔබ දුන් හැම දෙයක් නිසාම ස්වාමිනේ දුනව සුවේ සතුට ප්‍රීතිය නිසා සුති කරනවා ඒ සමාදාන නිසා සුති කරන දෙවිපියන් ඒ වගේම ස්වරියම් කිනිටත් දවසේ දේවල් නොලැබුණාද ඒ හැම නොලැබුණු දේවක් තුලම ඔබ වහන්සේ යමක උඩ උගන්නමේ යමක උඩ දෙන්න ඔබ වහන්සේ සලසුම් කරමි යන නිසා සුති කරන අපයන්නේ ඔබව තේරුම් ගන්න ඔබව අඳුන ගන්න ඒ හැම ජීවිතේර ඔබ වහන්සේ කරුණාව දෙන්න කියලා ආශ්‍රා කරන අපෙන් ලැබුණු නොලැබුණු හැම දෙයක් නිසාම සුති කරන අපයන්නේ අද දවස බාර කරනවා රාත්‍රියේ බාර කරනවා සූබන්න ඉඳ දෙන් දෙපෙන් උදෑසන නැකිරින කරුණාව දෙන්න පියන්නේ ඔව් කර සියල්ලදී ඔබ වහන්සේ සිටීමින් මඟ පෙන්වීම උංග නිරන්තර ගෙන යන ක්‍රම මේ ආශ්‍රා කරනවා ජේසුස් වහන්සේගේම ඒ බලවත් වූ නාමයෙන් Amen, amen.